අද විශේෂ දවසක්. ඉතින් මම හිතුව ටිකක් කතා කරන්න අපේ දරුවෝ ගැන. මම ඔබෙන් දෙයක් අහන්නද? ඔබ දවසට කීපාරක් දරුවන්ට ආදරේ කියලා කියනවද? දවසට කීපාරක් ඔබේ දරුවා තුරුළු කරගෙන ආදරේ නිඹිනවද? ඔබේ කාර්යබහුල දිනචරියාවේ කොයිතරම් වෙලාවක් ඔබේ දරුවා වෙනුවෙන් වෙන් කරලා තියනවද? ඔවුන් එක්ක පොඩ්ඩක් සෙල්ලම් කරන්න, ඔවුන් කියන දේ අහගෙන ඉන්න. ලොකු හුස්මක් එක්ක මොහොතක් ඔබේ ලෝකෙට ගියා නේද? ඔව්, අපි හැමෝම මෙහෙමයි. එක පිම්මට දවන ජීවිතේ යුතුයකම් වගකීම් පෙරලා නැවතිලා හැරිලා බලන්නවත් වෙලාවක් නැති තරම්. කවුරු හරි මතක් කරත් පොඩ්ඩක් නැවතිලා අපි ආයෙත් දුවනවා නේද? අපි හැමදේම කරන්නේ අපේ දරුවෝ වෙනුවෙන්. වැටෙන හුස්මත් එයාලගේ වගේනේ. ඔවුන්ගේ ලෝකය ලස්සන කරන්න අපි අපේ හැමදේම කැප කරනවා. දවසම දුක් විඳලා ගෙදරාවත් නිවනක් නැහැ. ඔවුන් වෙනුවෙන්ම අපි ජීවත් වෙනවා. ඇයි පිල්ලමක්වත් ගහන්න වෙලාවක් නැතුව දුවන අපි දිහා අපේ පුංචි පැටව් ඇස් අයාගෙන බලන් ඉන්නවා. ඒත් අපිට පේන්නේ නැහැ. අපි ජීවිතේ දිනන නදුවනවා. පොඩ්ඩක් හිතලා බලන්නකෝ. හුදකලාව ගෙවුණු ජීවිතේ එක මොහොතක අපිම හිතුව දරුවෝ හදන්න. ඔවුන් මේ ලෝකෙට ආවට පස්සේ වගකීම් යුතුයකම් එක්ක අපි අපේ මුළු ලෝකෙම එයාලවටේ ගොඩනගනවා. අමාරුයි හැමදේම, තරහ යනවා, කලකිරෙනවා. මේ තමයි අපි බහුතරයකගේම ජීවිතේ හැටි. අපි අපේ ජීවිතේ අමාරුම කාලය පහු කරාට අපේ පුංචි පැටව ගෙවන්නේ එයාලගේ ජීවිතේ ලස්සනම කාලේ. හිරුවෙලියෙන්, හුලඟෙන්, වැස්සෙන් පෝෂණය වෙලා ලස්සනට පිපෙන මලක් වගේ අපේ ආදරෙන් රැකවර්ගයෙන් වටවෙලා උන් ලෝකෙ දකින්න පුරුදු වෙනවා. ටික ටික වැඩෙනවා. අපේ පිහිටෙන් ජීවත් වුණාට අපිට වගේම සමහර විට ඊටත් වඩා හැකියාවන් නැති අපිටත් වඩා මේ ලෝකෙට වටින කෙනෙක් වෙන්න පුළුවන් අපි මේ රැක බලාගන්නේ. ඉපදිලා ටික කාලයක් යනකල් තිරිසන් සතෙකුටත් වඩා අසරණයි අපේ ලදරු කාලය. ගව පැටියෙක්, ඇත් පැටියෙක් ඉපදිලා ටික වෙලාවකින් ඇවිදිනවා. තනියම කෑම හොයාගන්නවා. ඒත් අපි දින මාස ගණන් ඇඳේ උඩුකුරුව ඉන්නවා. අසරණයි නේද? වැඩිවියට පත් වෙලා තනිවම ලෝකය දකිනකම් අපේ දරුවෝ අසරණයි. ඔවුන්ට උදව් අත්වැලක් අවශ්‍යමයි. හරි විදියට රැක බලාගත්තොත් ඔවුන් දිනක මේ ලෝකය ලස්සන කරනවාමයි. අපි හදාගත්ත අපේ දරුවෝ මේ ලෝකේ ජීවත් වෙන්න හයිය වෙනකම්ම අපි ඔවුන් හදා වඩා ගත යුතුමයි නේද? අසරණ බව, අනාරක්ෂිත බව, තනිකම, බඩගින්න, වේදනාව අත දරුවටත් දැනෙනවා. ඒත් මේ හැමදේම ප්‍රකාශනය කරන්න ඔවුන් දන්න එකම මාධ්‍ය හැඬීම විතරයි. හැම තිස්සෙම අඬනවා. ඉවරයක් නැහැ. සමහර වෙලාවට එහෙම හිතෙනවා නේද? ටිකක් ලොකු වුණත් ඔවුන්ට අම්මා තාත්තා ළඟ නිතරම දැවටෙන්න ඕනි. අපේ අවධානය ලබා ගන්න පුළුවන් හැමදේම ඔවුන් කරනවා. සමහර වෙලාවට දඟ වැඩක් කරලා, කාට හරි රිද්දලා, බඩුවක් බිම දාලා හරි අවධානය ගන්න බලනවා. ඒත් ඒක නොදන්න අපිට කේන්ති යනවා. සමහර වෙලාවට බනිනවා, කෑ ගහනවා, එහෙම නැත්තම් ගහනවා. අපේ කේන්තිය නම් පිටවලා. ඒත් පොඩ්ඩක්වත් දරා ගැනීමේ හැකියාවක් නැති මගේ දරුවෝ එයාලගේ අවශ්‍යතාවයයි වේදනාවයි දෙකම දරාගෙන නිහඬ වෙනවා. එහෙම නේද? ශරීර ශක්තියෙන් වැඩි නිසා දරුවන්ට ගහන්න මට පුළුවන්. ඒත් ඔබ හොඳින් මතක තියාගන්න, ශරීර ශක්තියෙන් අඩු වුණාට මානසික ශක්තියෙන් අපිට වඩා ගොඩක් ඉදිරියෙන් දරුවෝ ඉන්නවා. අපි ඔවුන්ට කතා කරන විදිය, ගහන විදිය, ආදරය කරන විදිය, මේ හැමදේම හොඳින් ඒ පුංචි මනසට උරා ගන්නවා. හරියට ස්පොන්ජ් එකක් වගේ. දවසක ඔවුන්ට පුළුවන් වුණාම ඒ හැමදේම මුදා හරිනවා. ඒත් ඒ දවසට අපිට අඬලා දරා ගන්න වෙනවා. ඉතින් මේ සබඳතාවම හරිම සමතුලිතයි නේද? හිතට දැනෙන දේ කියාගන්න තේරෙන්නේ නැතුව, කියාගන්න කෙනෙක් නැතුව, හිත අස්සෙම දුක, තරහ, වේදනාව ගුලි කරගත්ත පුංචි පැටව් කොයිතරම් ඇතිද මේ ලෝකේ? අපි කී දෙනෙක් ඒ වගේ අසරණ ළමා කාලයක් පහු කරන්නේ නැතිද? කවුරු හරි බැන්නම, ගැහුවම ඒ වේදනාව දරාගෙන තුරුළු වෙලා අඬන්නවත් කෙනෙක් නැතුව මොනතරම් වේදනාව විඳින්නේ නැද්ද? කරන්න බැරි වැඩ කරන්න කියලා කවුරු හරි කිව්වම උදව්වටවත් කෙනෙක් නැතුව මොනතරම් අපි අසරණ වෙන්නේ නැතිද? අම්මා තාත්තා මම ඉස්සරහා රණ්ඩු වෙද්දි, කෑ ගහද්දි අහගෙන ඉන්න බැරුව මොනතරම් මම අඬන්නේ නැතිද? මට වඩා මගේ අයියලට මල්ලිලට ආදරේ කරලා මට විතරක්ම වැරදි කියද්දි මොනතරම් මම හිත රිද්ද ගන්නේ නැද්ද? දෙයක් කරන්න උත්සාහ කරලා ඒක වැරදුනම මොනතරම් ගුටි කන්නේ නැද්ද? සමහර විට ඔබට මට මතක නැහැ අපේ පුංචි කාලේ.
ඒත් ඒ කාලේ අපි ලැබපු අත්දැකීම් වල විදියට තමයි අපි අද ජීවත් වෙන්නේ. අපට කේන්ති යනවා. පීඩනය දරා ගන්න බැහැ. එපා වෙනවා. පොඩි අභියෝගයක් ආව අතහරිනවා. සාමූහිකව වැඩ කරගන්න බැහැ. තව කෙනෙක්ගේ මතය ඉවසන්න බෑ. පවුල් ජීවිතේ ප්‍රශ්න. එකිනෙකාව රුස්සන්නේ නැහැ. ආදරය කරන්න දැනෙන්නේ නැහැ. ආදරේ විඳින්න තේරෙන්නේ නැහැ. හැම දෙයකම අනුන්ට වැරදි කියනවා. මෙන්න මේ වගේ සිය දහසක් ගැටලු ඇති වෙනවා පුංචි කාලේ හැලහැප්පීම් එක්ක ජීවත් වුණාම. අපි අද ඉඳලා වෙනස් වෙමුද? මම හිතන්නේ අපිට මේ ලෝකෙට පොඩි දෙයක් හරි කරන්න ඕන නම් අපේ පුංචි පවුල වෙනුවෙන් අපිට කළ හැකි හැමදේම කරන්න ඕනි කියලා. පුළුවන් හැම වෙලාවෙම දරුවන්ට ආදරේ කියන්න. තුරුලට අරගෙන ඉඹලා ඒ ආදරේ පෙන්වන්න. මතක තියාගන්න කිසිම වෙලාවකවත් දරුවන්ට ගහන්න එපා. ගහන්න මෙපා. දරුවන් අතින් වරදක් වුණොත් එය නිවැරදි කළ හැකි ක්‍රම ගොඩක් තියෙනවා. ගහන එකවත් කෑ ගහන එකවත් විසඳුමක් නෙමෙයි. අනිත් එක වැරදි කළා ඒවා නිවැරදි කරගෙන තමයි දරුවෝ හැදෙන්නේ. ඔවුන් ලෝකය දැනගෙන ආව නෙමෙයිනේ. අපි දවසේ වෙලාවක් වෙන් කරගමු ඔවුන් වෙනුවෙන්. ඔවුන්ගේ මට්ටමින් වාඩි වෙලා සෙල්ලම් කරන්න. ඔවුන් එක්ක සෙල්ලම් කාරු පදින්න. සෙල්ලම් ගයක් හදන්න. හැංගි මුත්තන් කරන්න. ඔවුන් එක්ක එළිය ටිකක් ඇවිදින්න යන්න. වැස්සෙ තෙමෙන්න. වැහි බින්දු අල්ලන්න. සමනලු පස්සේ දුවල ගිහින් අල්ලගන්න බැරි වුණාම ඒ පරාජය ඔවුන් එක්ක විඳගන්න. දවසේ වෙලාවක් වෙන් කරගන්න. දරුවන්ට දිනන්න පරදින්න කියලා දෙන්න. දුකක් වේදනාවක් දැනුනම තුරුලට අරන් ඒක දරා ගන්න උදව් කරන්න. යාළුවෙක් එක්ක රණ්ඩු කරලා දුවන් ආවම ආයෙම දරුවටම ගහලා බනින්න එපා. හෙමින් ආදරෙන් වරද කියලා දෙන්න. දරුවෝ ඉදිරියේ ඔබ රණ්ඩු වෙන්න එපා. ඔබේ දරුවා දිනක ලස්සන පවුල් ජීවිතයක් ගත කරනවා දකින්නට ඔබ කැමති නම් ඔබ දරුවෝ ඉදිරියේ රණ්ඩු කරන එක නවත්තන්න. එයාලට තේරෙනවා, එයාලා දන්නවා අපි ගැන. එහෙම හිතලා හිත හදාගන්න එපා. ශක්තියෙන් හැකියාවෙන් අඩු නිසා දරුවන් කොහොමත් නිහඬව හැමදේම දරා ගන්නවා මිසක ඔබේ ප්‍රශ්න තේරුම් ගන්නට ඒ පුංචි හිත්වලට හැකියාවක් හෝ දරා ගැනීමක් නැහැ. දරුවෝ ඉස්සරහා ෆෝන් එක බල බල දරුවන්ට ෆෝන් අල්ලන්න එපා කියන්න එපා. ෆෝන් එක ඔබේ රසවින්දනයට යොදාගත්තට කමක් නැහැ. ඒ දරුවා නොමැති වෙලාවට ඒ දේ කරන්න චුට්ටක් මතක තියාගන්න. හිතන්නකෝ, වැඩිහිටි අපටත් ෆෝන් එක භාවිතය ඒ වගේවත් පාලනය කරන්න බැරි වුණොත් දරුවෝ මොන වගේ හැසිරේවිද කියලා. දරුවන්ට ජීවිතවලින් වන්දි ගෙවන්න ඉඩ හදලා දෙන්න එපා. දරුවගේ පුංචි පුංචි ජයග්‍රහණයන් සමරන්න. දරුවා තනියම දෙයක් ගොඩනගද්දි, තනියම ඇවිදින්දි, තනියම පොතක් කියවද්දි ඒ හැමදේම අගය කරන්න. වැඩිහිටි අපිත් තාමත් කැමති නේද අගය කිරීම වලට? ඔවුන් යම් දෙයක් කරලා වැරදුනාම මේකවත් කරගන්න බෑ කියලා කියන්නේ නැතුව ඔවුන්ට උදව් කරන්න. සහෝදරයෙක් සමගවත් දරුව සසඳන එක නවත්තන්න. ඇයි එයා වගේ මේක කරන්න බැරි කියලා අහන එක සම්පූර්ණයෙන්ම නවත්තන්න. දරුවන්ගේ හිත්වලට වෛරය ඇතුළු කරන්න එපා. සෙල්ලම් කිරීම තමයි දරුවන්ගේ එකම ක්‍රීඩාව. දරුවන් ඉපදෙන්නේ සෙල්ලම් කරන්නමයි. ඒ නිසා හැමතිස්සෙම සෙල්ලමමයි කියලා බනින්න එපා. සුදුසු දිනචරියාවක් පුරුදු කරගන්න. එතකොට දරුවා නිතැතිම හැඩ ගැසෙවි සියලුම දේ සමබරව කරන්න. සමහර විට ඔබ වැඩි පිරිසක් ඉන්න තැන් වලට යන්න කැමති නැතු ඇති. ඒත් දරුවට එහෙම කරන්න එපා. දරුවා ටික ටික සමාජයට හුරු කරන්න. දරුවා කියන දේ අහන් ඉන්න. ඔවුන්ගේ දුක් වේදනාවන් තේරුම් ගන්න. සමහර විට ඔවුන් පාසලේදී හෝ වෙනත් තැනකදී යම් යම් අපහසුතාවයන් වලට තනිවම මුහුණ දී ඒවා දරා ගන්නට ඔබෙන් උදව්වක් බලාපොරොත්තු වෙනවා වෙන්න පුළුවන්. අත්තම්මා සීයා සමග දරුවන්ට කල්ගත කරන්න ඉඩ හදලා දෙන්න. ඔවුන්ගේ ආදරයට දරුවන්ගේ පුංචි පුංචි මානසික පීඩනයන් නැති වෙලා යනවා. අම්මා විතරක්ම නෙමෙයි, තාත්තත් පුළුවන් තරම් දරුවට ආදරේ පෙන්වන්න. දවසට එකවරක්වත් කරේ තියාගෙන ගේ වටේ ඇවිදින්න. පපුවට තුරුළු කරගෙන ආදරේ රැකවරණය දැනෙන්න ඉඩ දෙන්න. ඔබ දන්නවද, තාත්තගේ ආදරය වැඩිපුරම දැනෙන දරුවන්ගේ මොළයේ වර්ධනය ඉතාමත් වේගවත් බව වෛද්‍යවරුන් පවසනවා. වැඩිහිටි අපි වගේම ගස්වැල් පවා ආදරයට කැමතියි. අපේ පුංචි පැටව ඊට වඩා සිය දහස් ගාණක් අපේ ආදරයට කෑදරයි. මහලකු දේවල් අපෙන් ඉල්ලන්නේ නෑ ඔවුන්. ආදරේ විතරමයි. එහෙම නේද? ගොඩක් ආදරේ කරාම හොරතල් වෙනවා, ජීවිතය තේරුම් ගන්නේ නෑ, ටිකක් ගහලා බැනලා සමාජයට හුරු කරන්න ඕන, එහෙම හිතනවද ඔබත්? නමුත් හිතලා බලන්න, මගේ දරුවට ආදරේ කරන්න බෑ වෙන කාටවත්ම මට තරම්.
ඉතින් ඔවුන්ට නිවසේදී ලැබෙන ආදරයත් අඩු කරාම කවුද ඒ ආදරය ඔවුන්ට දෙන්නේ? වැඩි කාලයක් යන්න කලින්ම ඔවුන් වෙනත් ආදරයක් හොයාගෙන යන එක අරුමයක් නෙවෙයි නේද? ගහලා බැනලා සමාජයට හුරු කරන්න බෑ. ආදරෙන් ජීවිතේ කියා දෙන්න. කවදා හරි ඔවුන් හිතෙන් වැටුණත් ඔබේ ආදරේ හයියෙන් නැගිටීවි. ඉතින් අපි ගොඩක් වෙනස් වෙන්න ඕනි කියලා ඔබට හිතනද? එහෙමනම් අදම මේ මොහොතේම වෙනස් වෙන්න. මගේ දරුවගේ ලෝකේ ලස්සන කරන්න මට තරම් කාටවත් බෑ. කවුරුත් කරන්නෙත් නෑ. දරුවා තනියම ප්‍රශ්න දරාගෙන නිහඬ වෙන කෙනෙක් කරන්න එපා. මොන දේ වුණත් ඔබත් එක්ක හෝ වැඩිහිටියෙක් සමග කතා කරන කෙනෙක් වෙන්න ඔවුන්ට හැකි තරම් ඇහුම්කන් දෙන්න. නැතහොත් ඔවුන් දිනක පන්ති කාමරයේ හෝ සමාජයේ තනිව කොන්වී ජීවත් වෙන කෙනෙක් වේවි. දරුවන්ගේ ජීවිතේ ලස්සන කරන්න අපි අපිට පුළුවන් හැම දෙයක්ම කරමු. ඔයාලා හැමෝගෙම ජීවිත සතුටින් පිරෙන්න, දරුවන්ගේ ලෝකය තවත් ලස්සන වෙන්න මම පතනවා. අවසන් වෙනතුරුම රැඳී සිටියට ස්තුතියි.